නියාදරනේ දුවන පුතාලත් එක්ක අපේ දහවෙනි ගණිතය පාඩමේ තීර ප්‍රස්ථාරයක් අඳින ආකාරය ඉගෙන ගන්න ඔන්න අපි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ පොතේ. ඔන්න රූප ප්‍රස්ථාර අඳින විදිය ඉගෙන ගත්තා සහ අපි ඒ මතකයේ අලුත් කරගත්තා අපේ පාඩමේ මුල් කොටසේදී මුල් අදියරේදී. දැන් ඔන්න සෝදානම් අපි අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒ තමයි තීර ප්‍රස්ථාරයක් කොහොමද අඳින්නේ කියලා බලන්නයි ඔන්න සූදානම් වෙන්නේ. අපිට මේකට මම උදව් කරගන්නවා අපේ වැඩපොතේ පළමුවෙනි අභ්‍යාසය. මෙන්න අපි බලමු තීර ප්‍රස්ථාරයක් කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. දැන් පුතාලගේ පොතේ තියෙනවා මේ කොටසම අපේ රූප ප්‍රස්ථාරය වගේම තමයි. හැබැයි රූප අඳින්නේ නැහැ පුතේ. දැන් අපි රූප අඳින්නේ නැහැ. හොඳද බලන්නකො. මෙතන තියෙනවා පුවත්පත් නේද? පුවත්පත් අලෙවිසලක දිනකදී විකුණන ලද පුවත්පත් පිරවල තොරතුරු පහත වගුවේ දැක්වේ. දවසක් ඇතුළත මේ පුවත්පත් කොච්චරක්ද විකුණුනේ කියන එක තමයි ඕන තියෙන්නේ නේ. මිහිරි පුවත්පතෙන් ඕන තියෙනවා 10ක් විකුණලා, සරත පුවත්පත් 8ක් විකුණලා, දියත පුවත්පත් 7ක් විකුණලා, දිමුතු පුවත්පත් 2ක් විකුණලා, නුවණ පුවත්පත් 8ක් විකුණලා නේද? එහෙත් තරතුර තීර ප්‍රස්ථාරයක නිරූපණය කරමු කියලා ඔන්න යෝජනාවක් කරලා තියෙනවා අපිට නේ. හරි, දැන් අර වගේ මේකෙත් වැදගත් තරතුර තියෙනවා පොතේ. මුලින්ම තියෙනවා මාතෘකාවක් නේද? විකිණූ පුවත්පත්, විකුණූ පුවත්පත් කියන මාතෘකාව තියෙනවා. අපි දන්නවා ඕනම ප්‍රස්ථාරයකට මෙන්න මේ වගේ මාතෘකාවක් තියෙන්නට ඕනේ. හරි, අර වගේම පුතේ සිරස් සහ තිරස් රේඛා දෙකක් ඔන්න ඇඳලා තියෙනවා නේද? ඒක සිරස් රේඛාව පැත්තේ ඉලක්කම් තියෙනවා සහ තිරස් රේඛාව පැත්තේ ඔන්න අනෙක් තොරතුරු නේද? සාමාන්‍ය ඉලක්කම් ගණන යන්නේ උඩ පැත්තට, අනෙක් විස්තරේ තමයි යන්නේ හරස් පැත්තට. හරි, දැන් මෙතනදිත් ඒක ඒ විදිහටම වෙලා තියෙනවා. හරි, හැබැයි අන්න ඇතුළත කොටස ඔන්න පුතේ වෙනස් වෙලා තියෙනවා බලන්න. දැන් ඔයාලටත් තියෙන කොටු පොතක්නේ, ඒ නිසා පුතාලගේ කොටු පොතේ දැන් ඔයාලා මේ වගේම තීර ප්‍රස්ථාරයක් අඳින්න ඕන. හැබැයි මේ තොරතුරු වලට අනුව නෙවෙයි. දැන් මේක අපේ පොතේ තියෙන එකනේ, මේක දිහා බලාගෙන නැවත අඳින්න අවශ්‍ය නැහැ. හරි, අපි මේ ඇඳලා තියෙන විදිහ හොඳට තේරුම් අරගනිමු. හරි, දැන් බලන්න පුතේ අපි අරක වගේ නෙමේ, මේක බින්දුවේ ඉඳන් යටම තියෙන තීරුව බින්දුව කියලා නම් කරලා තියෙනවා. දැක්කද? ඊට පස්සේ දැන් බලන්න පුතේ ඉරේ මැද්දে තමයි ඔන්න ඉලක්කම් ගේවිලා තියෙන්නේ. දැක්කද? එක තියෙන්නේ පළවෙනි ඉර මැද්දෙන්, දෙක තියෙන්නේ දෙවෙනි ඉර මැද්දෙන්, තුන තියෙන්නේ තුන්වෙනි ඉර මැද්දෙන්. දැක්කද? දැන් ඔයාලා මේ විදිහට තමයි අංක දාන්න ඕනේ. අපි ඉස්සලා දැන් මේ කොටුවේ මැද්දෙන් 1 2 3 4 කියලා නේද? දැන් ඔන්න එහෙම නෙමෙයි කියන්නේ. දැන් දාන්නේ අපි කොහෙද ඉලක්කම? ඉර මැද්දේ. හරි. නෑ, ඒක අංක 1 විදිහට අන්න වෙනස්කමක් ඈ. බින්දුවේ ඉඳන් පටන් ගන්න ඕනේ. 1 2 3 පිළිවෙලට අංක දානකොට අපි දාන්න ඕනේ ඉර මැද්දේ. දැක්කද? ඔව්. ඔන්න දැන් ඔය කාරණා ටික මතක තියාගමු අපි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් තීරු පුතේ, දැන් තීර ප්‍රස්ථාර වලදී තීරු අර වගේ රූප අඳිනවද? නැහැ, රූප අඳින්නේ නැහැ. බලන්න අර වගේම නම් කරලා තියෙනවා. ඔන්න ඉස්සල්ලාම මිහිරි, සුරත, දියත, දිමුතු, නුවන නම් කරලා තියෙනවා. හැබැයි අරගෙන තියෙන විදිහ බලන්න, කොටු දෙකක් කරලා එක කොටුවක් නේද? තීරුවක්, තීරුවක් තමයි ඔන්න කෙලින්ම තීරුවක්ම අරගන්න. 10 නම් ඔන්න 10 වෙනි කොටුව දක්වා ගිහිල්ලා ඒ ඒ එතන කොටු 10ෙම එක තීරුවකින් තමයි පාට කරලා තියෙන්නේ නේද? සුරත පුවත්පත් ඔන්න 8යිනේ. එහෙනම් 8 කියන තීරුවට ගිහිල්ලා එතනේ මුළු කොටු ඔක්කොම පාට කරලා තියෙනවා. එතන තියෙන ඔඩිට තියෙන කොටු 8ම පාට කරලා තියෙන නේද? දියත පුවත්පත් 7යිනේ. එහෙනම් 7කින් ඉලක්කම කෙලින් ඇවිල්ලා ඊට පහල තියෙන කොටු 7ම පාට කරලා තියෙන. දිමුතු පුවත්පත් 2යි. එහෙනම් ඔන්න කොටු 2යි පාට කරලා තියෙන නේද? නුවණ පුවත්පත් 8යි. එහෙනම් කොටු 8ක් තමයි පාට කරලා තියෙන. හැම එකකම
මැද්දේ හිස් කොටු දෙකක් ඇරලා තියෙනවා. පේනවද? මැද්දෙන් හිස් කොටු දෙකක් අත ඇරලා තියෙනවා. ඒ වගේ මුකුත් ලියන්නේ අඳින්නේ කරන්නේ පාඩ කරන්නේ නැහැ. දැක්කා නේද? දැන් අපි පොතේ අඳිනකොට මෙන්න මේ උපදෙස් ටිකට අනුව තමයි අපි අඳින්න ඕනි. හරි. දැන් අපි එහෙනම් බලමු. දැන් තීර ප්‍රස්තාරය දිහා බලලා ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් අපි තීර ප්‍රස්තාරය මම කිව්වා මේතරතුරු වලට අඳින්න අවශ්‍ය නැහැ. දැන් ඇඳලා තියෙනකන් නැවතු බලාගෙන අඳින්න අවශ්‍ය නැහැ. අපි ඊට පස්සේ වෙනම එකක් අරගෙන අඳිමු. හරි, වෙනම තොරතුරු කීපයක් අරගෙන අඳිමු. හා, එහෙනම් තීර ප්‍රස්තාරයේ ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා කියන. වැඩිම ප්‍රමාණයක් විකුණන ලද පුවත්පත කුමක්ද? අපිට පේනවනේ උඩටම ගිහින් තියෙන. දැන් අපිට මේ වගුවෙනුත් පුළුවන් විස්තර අරගන්න, ප්‍රස්තාරයනුත් පුළුවන්. දෙකෙන් අපිට තොරතුරු දැනගන්න පුළුවන්. හරි, තෙදනි කියන බලන්න. එහෙනම් වැඩිම අලෙවි වෙලා තියෙන පුවත්පත කුමක්ද? මිහිරි පුවත්පත. මිහිරි. මිහිරි කියලා ලිව්වත් ඇති, මිහිරි පුවත්පත කියලා ලිව්වත් ගැටලුවා නැහැ පොතේ. හරි, හොඳයි. ඊට පස්සේ මට කියන්න බලන්න, අඩම ප්‍රමාණයක් විකුණන ලද පුවත්පත කුමක්ද? මින්දුල. අඩම ප්‍රමාණයක් විකුණන ලද පුවත්පත කුමක්ද? දිමුතු පුවත්පත. දිමුතු පුවත්පත. දිමුතු කියලා කිව්වත් කමන්නේ නැහැ. ඉතින් පුවත්පත කියලා දැම්මත් ගැටලුවක් නැහැ. හරි, සමාන ප්‍රමාණවල විකුණා ඇති පුවත්පත් මොනවාද? ඔන්න සමාන ප්‍රමාණවල විකුණා තියෙන පුවත්පත් මොනවාද කියලා අහනවා. හරි, මට කියන බලන්න නෙළුනි. සමාන ප්‍රමාණවල විකුණා තියෙන පුවත්පත් මොනවාද? සුරත නුවන. සුරත සහ නුවන. සුරත සහ නුවන කියන නම් දෙක දානවනේ. ඔන්න සහ කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් කොමාවක් භාවිතා කරන්න ඕනි. හරි, හොඳයි. හරියටම හරි. අට බැගින් තමයි විකුණලා තියෙන දෙකම පුවත්පත් වල නම් මහන නිසා නම් දෙක තමයි ලියන්න ඕනේ. දිමුතු පුවත්පතට වඩා සුරත පුවත්පත් කීයක් වැඩිය විකිණේ තිබේද? දිමුතු පුවත්පතට වඩා. ඔන්න දැන් දිමුතු බලමු. දෙකයි. දැන් සුරත බලමු. එතකොට එතන අටයි. එහෙනම් ඊට වඩා කියලා කිව්වම වෙනසක් නේද? වෙනසක් නෙහන්නේ. මම අස්විදගෙන් අහනවා. අස්විද, කීයද උත්තරේ එන්නේ? ඔව්, හයක් දෙමතු දෙකයි සුරත අටයි. එහෙනම් අපි කරන්නේ ලොකු ඉලක්කම පොඩි ඉලක්කම අඩු කරනවා. අටෙන් දෙකක් අඩු වුණාම හයයි. ඒකනේ වෙනසක් කියලා කියන්නේ නේද? එයාට වඩා මෙයා නේද සංසන්දනය කරනවා නේ. එතකොට එහෙම සැසඳීමක් එනවා නම් වෙනසක් තමයි ඔන්න අහලා තියෙන. වෙනසක් ඇහුවතින් කරන්නේ අපි ලොකු ඉලක්කම පොඩි ඉලක්කම අඩු කරන එක. හොඳයි, මිහිරි පුවත්පතට වඩා සුරත පුවත්පත් කීයක් අඩුවේ විකිණේ තිබේද? අඩුද වැඩිද කියන ගැටලුවක් නෑ. ලොකු ඉලක්කම හෙවලා ලොකු ඉලක්කම පොඩි ඉලක්කම අඩු කරා. ඒක තමයි කරන්න තියෙන එකම වැඩේ. හරි, මිහිරි කීයද කියලා හොයාගන්න ගෙසදී, සුරත කීයද කියලා හොයාගන්න. මිහිරි කීයද? 10යි. සුරත කීයද? 8යි. එහෙනම් අඩුවෙන් විකිණලා තියෙන පුවත්පත් කීයක්ද ගෙසදී? ගෙසදී ඉන්නවද? හරි, දෙකයි. දෙකයි. හරි, මම තා පොඩ්ඩේ සන්දිනට දෙන්න අවස්ථාව ගිය ගමන් ඔන්න ගෙසදී ඇවිල්ලා දෙකයි කියලා කිව්වා. හරි, හොඳ නේද? දැන් 10යි මිහිරි, සුරත 8යි. ඉතින් 10ට වඩා 8, 8 2යි නේ අඩු නේද? එහෙනම් අපි උත්තර ලියනවා 2යි කියලා. මේ දෙකේ වෙනස තමයි අහලා තියෙන්නේ. 10න් දෙක කළු වුණාම 2යි. හොඳ. ඉතින් එහෙනම් පොතේ දැන් ඔයාලා දන්නවා තීර ප්‍රස්තාරයක් කොහොමද ගොඩනගන්නේ කියලා. අපි ඉස්සරලාම ටිච දානවා පුංචි තොරතුරු කිහිපයක්. ඒ තොරතුරු කිහිපය දිහා බලලා පුතා ඉස්සල්ලාම හදන්න ඕනේ වාගුව. හරි, තොරතුරු වඩා වාගුව. හරි, අපි බලමු බලන්න වලට පුළුවන් වේද කියලා. පෙනව හරිද කියලා බලන්නයි මම යන්නේ. අකුර තියෙනවද දැන් මෙතන නේද? අපිට පේනවා අකුර තියෙනවා. ඒ තියෙනවා, බී තියෙනවා, සී තියෙනවා, ඩී තියෙනවා, ඊ තියෙනවා නේ. ඒ අකුර ටික තමයි තියෙන්නේ. අපි හරියට ලියාගමු ඉස්සල්ලාම. ඒ බී සී ඩී ඊ. ඔය අකුර පහනේ තියෙන්නේ. හා, මුලින්ම හොයමු ඒ. හා, මම බලනවා මෙහෙම. මේ පේන්නේ නැහැ. මේක 1 2 3 4 පහ හය හත ඉතරයි නේද? හරි, ඔන්න ඒ හතයි. කොබල හතක් ආවාය. හතක් හතක්. හරි, හොඳයි. ඊට පස්සේ අපි බලලා බී බී බක් ඔන්න එක
දෙක තුන හතර පහ හය හත අට දී අටයි පොටක් පහයි අතන සැල් හා හොඳ ඊට පස්සේ යනවා සී පොයා හරි එක දෙක තුන හතර පහ හය හත අට නවය නවය හරිද නවයක් ආපුවයි බලමු හා එතකොට ඩි ඩි හොයනවා අපි අන්න එක දෙක තුන හතර හතරයි හරිද හරිද හා ඊට පස්සේ ඊ ආයතන වෙච්චේවා නේද හරි ඔන්න එක දෙක තුන හතර පහ හය ඊ හය හරිද හරිද හරි ඔන්න එහෙනම් අපි අරගත්තා ඒ වලින් කියද්ද ඒ වල තියෙනවා කියද්ද හතක් ඊට පස්සේ බී වල තිබ්බා අටක් සී වල හතරක් ඩී වල අනේ සී වල නවයක් නේද සී නවයයි ඩී හතරයි ඊ හය හය අනේ එහෙනම් අපි මේ වාගුව දිහා බලාගෙන දෙවන ප්‍රස්තාරය දාරින්නේ තීර ප්‍රස්ථාරය අනිතන් තීර ප්‍රස්ථාරය අඳින්න ඕන එහෙනම් අපි දාන්න ඕන මුලින්ම මොකද්ද පුතේ මේ ප්‍රස්ථාරයේ නම නේද නම නේ එහෙනම් මොකද්ද අපි දාන නම අකුරු වලට කැමති ළමයි නේද අකුරු වලට කැමති ළමයි ඕන ඉංග්‍රීසි අකුරු වලට කැමති ළමොන් දාන කියලා ගන්න පුළුවන් නේ ඉංග්‍රීසි අකුරු වලට කැමති ලම් හරි ඔන්න මාතෘකාවක් දාන්න ඊට පස්සේ මොකද කරන්නේ කලින් වතාවේ වගේම අපි අඳිනවා සිරස් රේඛාවක් ඒ රේඛාව අඳිනකොට අපේ තියෙන වැඩිම ඉලක්කම මොකක්ද 9 නේද එහෙනම් ඔයාලා මෙතන ඉඳන් ඔන්න පොඩු කැපෙන 9 8 7 6 5 4 3 2 1 බිංදුව හරි ආදර එතන ඉඳන් අපි දානවා මේ පැත්තට මෙහෙම සිරස් ඒකා එක දිගට අනේ පොතේ ගැන් දුක් නැහැ එක දිගට අරගෙන යන්න හරි එද සක කොටු කීයක්ද කොටු එකයි දෙකක් ඇරලා ඊට පස්සේ ගන්නවා ඉස්සල්ලාම අපි දැන් මේ ඒනේ නේද ඒ ඒ වලට කැමති ළමයි කීකදාද හතයි නේද හත් වෙනි වන තීරුව මෙතන පේනවා ඉතින් අපි ඒතර ලකුණු කරගෙන මොකද කරන්නේ දෙවෙනි කොටුව ඉඳලා අපි කොටු දෙකක් පරලා තමයි ඉන්නේ හරි ඔන්න තීර ප්‍රස්තාර ඔන්න තීරුවා දැක්කද පුතේ තීරුවා ආයෙ මොකද කරන්නේ අපි දැන් දැන් ඒනේ ඊට පස්සේ සයි දෙකයි කොටු දෙකක් කැරියා ඊට පස්සේ එනවා b නේද කොටු ඔන්න එකයි දෙකයි දෙකක් කැරලා ඔන්න තුන්වෙනි කොටු වෙන තමයි යන්නේ මොකද්ද b හරි b වලට කැමති ළමයි කීකනාද 8 දෙන එහෙනම් ඔයාලා ලකෝ කරගන්න පුතේ ඒ තීරුවේ උඩට මෙහෙම ඇවිල්ලා 8 හරි අට වෙනි රේඛාවෙන් ලකුණු කරා ඊට පස්සේ යන්නට කෙනෙක් මොකද කරන්නේ අර තේරුව ඔන්න අපි අඳින හරි හරිද නා එහෙනම් ඔන්න ටීචර් A B ඇඳලා දුන්නා දැන් පුතාලා C D E හරි C D E ඇඳලා එක පාටකින් මේ තීරු ටික පාට කරලා ටීචර්ට පොත පෙන්නන්න ඕනි හරි එහෙනම් ලස්සන ලස්සන තීර ප්‍රස්ථාර මට අපේ දරුවා ඇඳපු මේ විදිහට බලා ගන්න
හැකියාව ලැබෙනවා. ඔව් බොහොම හොඳයි. ඔන්න කැමති සිසුන් ගණන ඉංග්‍රීසි අකුරු ඔන්න දෙපැත්ත නම් කරපු දරුවෙක් මට හම්බ වුණා. ඒක අනිවාර්යයි පුතේ, අපි ප්‍රස්තාරයක් ඉදිරිපත් කරනකොට අනිවාර්යෙන්ම අක්ෂර දෙක නම් කරලා තියෙන්න ඕන. මේපන් තියෙනවා සිසුන් ගණන සම්පූර්ණ විස්තරය වලනේ. මේ ටික ඇති සිසුන් ගණන මේපන් තියෙනවා ඉංග්‍රීසි අකුරු. මේ දෙකත් ආවම තමයි ඔන්න අපේ වගුව සම්පූර්ණ වෙන්නේ. නැත්තම් වගුව අසම්පූර්ණ, මේ ප්‍රස්ථාරේ අසම්පූර්ණ නේද? වගුව මේ ප්‍රස්ථාරේ නේද? ප්‍රස්ථාරේ සම්පූර්ණ වෙන නම් ප්‍රස්ථාර නම් කරලා තියෙන්න ඕන. තිරස් සහ තිරස්සක්ෂ දෙක නම් කරලා තිබීමත් අනිවාර්ය වෙනවා. ඒකට ලකුණු ලැබෙනවා ඔයාලට. හරි, ඒවා අසම්පූර්ණ නම් ඔන්න ලකුණු ලැබෙන්නේ බාගෙට. හරි, බාගෙට ලකුණු ගන්න බැරි නේද? හරි, හොඳයි. එහෙනම් දැන් හැමෝම ළමයි ලස්සනට කරලා තියෙනවා වැඩේ. පාඩ කරනකොට පාඩ පෑන්සල් විතරක් පාවිච්චි කරන්න පුරුදු පුහුණු වෙන්න පුතේ. නැත්තම් කැපයිනේ. ඒ නිසා පාඩ පෑන්සල් විතරක් පාවිච්චි කරමු. හරි, දැන් එනවා ප්‍රශ්න කීපයක් අහන්න. හොඳද? වැඩිම වාර ගණනක් ලියා ඇති අකුර කුමක්ද? එහෙම නැත්නම් වැඩිම පිරිසක් කැමති ඉංග්‍රීසි අකුර කුමක්ද කියලා මං අහනවා. කවද පිළිතුරු දන් ළමයි අත උසන්. හරි, මම හැමෝටම කියන අවස්ථාව දෙන්නම්කො. උත්තර දන ළමයි උත්තර කියමු අපි. ඈ මයික් ඔන් කරලා. වැඩිම ළමුන් පිරිසක් කැමති ඉංග්‍රීසි අකුර කුමක්ද? ඔව්, කොහොම හොඳයි. දැන් මයික් ඔෆ්. හරි, දැන් මයික් ඔෆ් කරන්න. ඊළඟ ප්‍රශ්නේ අහන්නයි යන්න. ඈ අඩුම වාර ගණනක් ලියවී ඇති ඉංග්‍රීසි අකුර කුමක්ද? අඩුම වාර ගණනක් ලියවී ඇති. හරියටම හරි. හරි, ඊළඟට දැන් ප්‍රශ්නේ අහගන්න ඕනනේ. එනිසා මයික් ඔෆ් කරලා තියන්න. හරිද? දැන් අවසර ලබයිනේ. දැන් ඔන්න ලස්සනට වැඩ කරන්න, පිළිවෙලට වැඩ කරන්න පුළුවන් ඔයාලට නේ. ඊළඟට ඒ අකුරට වඩා සී අකුරට කැමති ළමුන් ගණන කීයද? ඒ අකුරට වඩා සී අකුරට කැමති ළමුන් ගණන කීයද? ඒට වඩා සීට, මම දැන් කිව්වා ඊට වඩා කියලා කිව්වම වෙනස නේ. දෙකයි දෙකයි දෙකයි. කොහොම හොඳයි. නවය හතක් අඩු කළාම උත්තරේ දෙකයි නේද? හරි, දෙකයි. හරි, හොඳයි. මුළු සිසුන් ගණන කීයද? මෙහි සිටින මුළු සිසුන් ගණන කීයද? මයික් ඔෆ් මෙහි සිටින මුළු සිසුන් ගණන කීයද? තිස් හතරයි. ඔව්, ඉස්සරලා ගණන දියාවේ. තිස්සතරයි. හරි නේද? ඉස්සරලා තාම 34 මත මන් දන්නේ නෑනේ. ඉස්සරලා අපේ ප්‍රස්තාරට තාම ළමයි මං හිතන 34මයි නේද? ඒකේ 34යි. හරි, එතම හරි. සියලුම ඉලක්කම් ටික අරගෙන එකතු කරන්න ඕන නේ. ඒක උඩ තමයි මුළු ලම්බු දරන හොයාගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් බොහොම හොඳයි පුතාලා. දුර හොඳට පිළිතුරු ලබා දුන්නා. ඔයාලගේ වැඩපොතේ තව අභ්‍යාස කීපයක් තියෙනවා. තිර ප්‍රස්තාරාලින් ඒ වගේ ටීෂර්ට් එවනවා. තව වැඩ කීපයක් තිර ප්‍රස්තාර ගොඩනගා ගන්න. මම හිතන ඔයාලට ප්‍රස්තාර පාඩම හොඳින් අවබෝධ වුණා කියලා. තිර ප්‍රස්තාරයක් අඳින්න දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා කියලා හිතන මින් අපේ පාඩම මෙතනින් නිමාවට පත් කරනවා.